ශ්‍රීලංකන් මගල් බොන්ස් ඔන්න අද අපි කතා කරන්න යන්නේ ප්‍රොෆෙසර් මැගෝනිගල්ගේ ජීවිත කතාව. අපි හැමෝම ආදරය කරන ප්‍රොෆෙසර් මැගෝනිගල්ගේ තාත්තා උනේ රොබර්ට් මැගෝනිගල්. එයා ජීවත් වුණේ මැගෝනිගල්ගේ අම්මා වෙන ඉසබෙල් රෝස් ඉන්න ගමේමයි. රොබර්ට් ඇන් ඉසබෙල් ගමේ හොඳ යාළුවෝ වුණා. ඉතින් හැම අවුරුද්දෙම රොබර්ට් හිතුවේ ඉසබෙල් දුර ඈත කාන්තා පාසලකට යනවා කියලා. ඒත් ඇත්තටම ඉසබෙල් ගියේ මායා පාසලක් වෙන හොග්වොට්ස් වලට. माया හැකියාවක් නැති මගල් කෙනෙක් වෙන රොබර්ට් ගැන ඉසබෙල් එයාගේ පවුලට නම් කිසිම දෙයක් කිව්වේ නැහැ. මොකද එයා දැනගෙන හිටියා එයාගේ දෙමව්පිය කොහොමටවත් රොබර්ට් වනුමත කරන්නේ නැහැ කියලා. ඒත් කාලයත් එක්ක හොග්වර්ඩ්ස් වලින් ග්‍රැජුවේට් වෙලා අවුරුදු 18 වෙද්දි ඉසබෙල් රොබර්ට්ට ආදරය කරන්න පටන් ගත්තා. දෙන්නගෙම දෙමව්පියන් කෝපාවිෂ්ඨ කරමින් රොබර්ට් ඇන් ඉසබෙල් ගමෙන් පැනලා ගිහින් හොරෙන්ම විවාහ වුණා. හැබැයි තාම රොබර්ට් දැනගෙන හිටියේ නැහැ ඉසබෙල් माया හැකියාවක් තියෙන විච් කෙනෙක් කියලා. ඒ කියන්නේ මායාකාරියක් කියලා. ඒත් ක්‍රිස්තියානි ආගමේ රෙවරන් කෙනෙක් වෙන රොබර්ට්ගේ පුංචි පඩියෙන් එයාලගත්ත ගෙදර ඇතුළු පවුලේ වැඩ කරගෙන යන්න ඉසබෙල්ට පුළුවන් වුණා. මේ කාලය අතරතුර එයාලට ලස්සන පුංචි දුවෙක් උපදිනවා. ඉසබෙල් එයාට මිනර්වා මැගෝනිගල් කියන නම දාන්න ඕන කියලා කිව්වේ එයාගේ ආච්චිගේ නමත් මිනර්වා නිසාමයි. ඒත් එයාලගේ අසල්වැසි මගල් මිනිසුන්ට නම් මේ නම හරිම අමුතු නමක් වුණා. ඇත්තටම ජේ.කේ. රෝලින් මිනර්වා මැගෝනිගල් කියන නම හැරි පොටර් කතාමාලාවේ මේ චරිතයට යොදාගත්තේ රෝම කතාවල පැවත එන ඥානියට හා යුද උපායට ප්‍රදානී වෙන මිනර්වා දෙවඟන නිසා. මැගෝනිගල් කියන වාසගම පාවිච්චි කළේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ හිටිය නීරසම කවිකාරයෙක් වුණු විලියම් මැගෝනිගල් නිසා. ජේ.කේ. රෝලින් කියනවා ඒ වාසගමේ අමුතුම ලස්සනක් මට පෙනුණා. ඉතින් ප්‍රොෆෙසර් මැගෝනිගල් කියන දක්ෂ කාන්තාව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නරකම රජකයා විදියට විහිළුවට ලක් වුණු විලියම් මැගෝනිගල්ගේ දුර නෑදෑය කියන එක හරිම රසවත් සිද්ධියක් නේ කියලා. ඉතින් අපි ආයෙත් කතාවට ගියොත් මිනර්වා ඉපදුනාට පස්සේ ඉසබෙල්ට එයාගේ පවුල ඇතුළු මායා සමාජය නැති එක ගැන ගොඩක් පාළු දැනුණා. ඊ අතරේ මිනර්වාත් පොඩි වයසින්ම එයාට තියෙන මායා හැකියාව ගැන ටික ටික පෙන්වන්න පටන් ගත්තා. සමහර වෙලාවට තමන්ගේ සෙල්ලම් බඩු රැක්කක උඩින් අතුරුදහන් කරලා සෙල්ලම් බඩුව පුටුව උඩට ගෙනාවා. පුංචි මිනර්වා එහා කාමරේ ඉඳන් එයාගේ තාත්තගේ සංගීත භාණ්ඩයක් වෙන බෑග් පයිප් එක මායාවෙන් වාදනය කරා. මේ නිසා ඉසබෙල්ට තේරුණා ඉක්මනින්ම රොබර්ට් ඉසබෙල්ගේ ඇත්ත විස්තරය එක්ක මිනර්වානුත් මායා හැකියාව එක්ක ඉපදුණු දරුවෙක් බව හෙළි කරලා පැහැදිලි කරන්න කාලය හරි කියලා. ඉතින් රොබර්ට්ට මේ ගැන කියද්දි ඉසබෙල්ට ඇඬුණා. එයා තමන්ගේ වොන්ඩ් එක අරගෙන එයාගේ මායා හැකියාවන් පෙන්නවා. මේ අවසානයේ රොබර්ට් ඉසබෙල්ට තවමත් ආදරය කළත් පොඩි කාලේ ඉඳන් විවාහ වෙලා මිනර්වා ලැබෙන කනොත් මෙච්චර රහසක් තමන්ගෙන් හංගපු එක ගැන රොබර්ට්ට ඇත්තටම දුක හිතුණා. ඒ දෙනගේ බැඳීම එහෙමම තිබුණත් විශ්වාසය කියන කරුණ ගැන හැමතිස්සෙම සැකයක් මතුවෙන්න පටන් ගත්තා. හරිම සත්‍යවාදී අවංක කෙනෙක් වුණු රොබර්ට් කවදා හරි තමන්ගේ බිරිඳ නිසා දරුවෝ නිසා බොරු කියන්න වීම එයාගේ හිතට හරි වදයක් වුණා කිව්වොත් හරි. මිනර්වා වයසින් ලොකු වෙද්දී එයා දැක්කා අම්මයි තාත්තයි යාළගේ පවුල් ජීවිතය සාමකාමීව තියාගන්න ගොඩක් කරදර වෙනවා කියලා. කාලයත් එක්ක මැගෝනිගල් පවුලට තවත් පුතු දෙන්නෙක් එකතු වුණා. ඒ තමයි මැල්කම් මැගෝනිගල් සහ රොබර්ට් ජූනියර් මැගෝනිගල්. ඒ දෙන්නත් පොඩි වයසින්ම තමන්ගේ මායා හැකියාව හෙළි කළා. ඉසබෙල් මිනර්වාට කිව්වා මායාව පාලනය කරගන්න හැටි මල්ලිලා දෙන්නට නිතරම කියලා දෙන්න කියලා. මොකද තාත්තත් එක්ක එළියට ගිහින් ඉන්න වෙලාවට මැල්කම් ඇන් රොබර්ට් ගේ මායා වැඩ නිසා තාත්තව ලැජ්ජාවට සහ අපහසුතාවයට පත් වෙන්න පුළුවන් නිසා. ඒත් මිනර්වා එයාගේ අම්මට වඩා තාත්තට සමීප වුණා. ගතිගුණ සහ රූපයෙන් පවා එයා තාත්තට ගොඩක් සමාන වුණා. මේ නිසා එයා දැක්කා පවුලේ මායා රහස රැකගන්න එයාගේ තාත්තා කොච්චර මානසිකව වද වුණාද කියලා. මායා හැකියාව ඇති පවුලේ හතර දෙනෙක් එක්ක මායා හැකියාවක් නැති තාත්තා තමන්ගේම ගෙදර අමුත්තෙක් වෙන අවස්ථා මග හරින්න එයාලා කොච්චර උත්සාහ කරාද කියලා. මේ අතරේ මිනර්වා එයාගේ අම්මත් පොඩි කාලේ ඉඳන් මායාවත් එක්කම හැදිලා වැඩිලා දැන් ඒක පුළුවන් තරම් යටපහත් කරගන්න කොච්චර කරදර වෙනවද, තමන්ගේ මායා සමාජයට ටිකක් හරි එකතු වෙන්න පුළුවන් කමක් තිබුණා නම් කියලා අම්මා පාළුවෙන් දුක් වෙන හැටි මිනර්වා
මිනර්වාට තේරුණා. මිනර්වා මැගෝනිගල්ට හොග්වර්ට්ස් බාර ගන්න ලියුම ආවම ඉසබෙල්ට ලොකු ආඩම්බරයක් එක්ක පුංචි ඉරිසියාවකුත් ඇති වුණා. මොකද දැන් මිනර්වාට මායා ලෝකෙ නිදහසේ මායාව හසුරවන්න යන්න පුළුවන් නිසා. ඉතින් හොග්වර්ට්ස් වලට ගියපු අපේ මිනර්වා මැගෝනිගල්ට සෝටින් හැට් එක දැම්මම හැට් එක ගොඩක් වෙලා ඉගෙන කල්පනා කරා. මේ අතරේ හැට් එක හැට් ස්ටෝල් කියන තත්වයට පවා පත් වුණා. ඒ කියන්නේ හැට් එක විනාඩි 5කට වඩා කාලයක් කෙනෙක්ව මොන හවුස් එකටද තෝරන්නේ කියන ප්‍රශ්නය අතර කැළඹෙමින් හිටියා. සෝටින් හැට් එක ගොඩක් කල්පනා කළා. යාව ගැලපෙන්නේ රෙවන්ක්ලෝ හවුස් එකටද ග්‍රිෆින්ඩෝ හවුස් එකටද කියලා. ඒත් කොට වෙලාවකට පස්සේ මැගෝනිගල් ග්‍රිෆින්ඩෝ හවුස් එකට තේරීපත් වුණා. තමන්ගේ වසරේ ළමයික බැලුවම මැගෝනිගල් හරිම දක්ෂ සිසුවියක් වුණා. ඇල්බස් ඩම්බල්ඩෝ ට්‍රාන්ස්ෆිගරේෂන් ප්‍රොෆෙසර් විදියට උගන්වපු ට්‍රාන්ස්ෆිගරේෂන් සබ්ජෙක්ට් එකටත් එයා විශේෂයෙන්ම දක්ෂ වුණා. පස්සේ කාලෙකදී හර්බලොජි ප්‍රොෆෙසර් බවට පත් වුණු හෆල්පෆ් ශිෂ්‍යාවක් වුණු ප්‍රොෆෙසර් ස්ප්‍රවුට්නොත් මැගෝනිගල් එක්ක ඉගෙන ගන්න කාලේ එයාගේ හොඳම යාළුවා වුණා. ඒ දින පාසල් කාලෙදී වගේම දිගටම ජීවිතේ හොඳ යාළුවෝ බවට පත් වුණා. පස්වෙනි වසරේදී ප්‍රිෆෙට් කෙනෙක් වුණු මැගෝනිගල් හත්වෙනි වසරේදී හොග්වර්ට්ස් වල හෙඩ් ගර්ල් බවට පත් වුණා. හැම විෂයෙම වගේ හොඳම ග්‍රේඩ්ස් ගත්ත මිනර්වා මැගෝනිගල් ට්‍රාන්ස්ෆිගරේෂන් ටුඩේ කියන සංගරාවේ මැගී එන නවතම තාරකාව විදියට සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ක්විඩිච් වල දක්ෂ මැගෝනිගල් ග්‍රිෆින්ඩෝ ක්විඩිච් කැප්ටන් විදියටත් කාලයක් තිස්සේ වැඩ කරා. ඒත් අවසාන වසරේදී ස්ලිදරින් ප්ලේයර් කෙනෙක් තහනම් විදියට මග හරස් කරලා මැගෝනිගල්ගේ ඉලයට කීපයක්ම දරුණු විදියට තුවාල වුණා. මේ නිසා හැම ක්විඩිච් මැච් එකකදීම ස්ලිදරින් හවුස් එක පරාජය වෙනවා දැකීම මැගෝනිගල්ගේ ජීවිත ආසාවක් බවට පත් වුණා. හොග්වර්ට්ස් අධ්‍යාපනය අවසානයේ තමන්ගේ ට්‍රාන්ස්ෆිගරේෂන් ගුරු ඔනු ඇල්බස් ඩම්බල්ඩෝගේ උදව්වෙන් මැගෝනිගල් යාගේ ඇනිමේගස් ෆෝම් එකට එන්න ඉගෙන ගත්තා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට මිනිස් ස්වරූපයෙන් සත්ව ස්වරූපයට පත් වෙන්න ඉගෙන ගැනීම. යාගේ ඇනිමේගස් ෆෝම් එක උනේ පූසෙක්. ඇනිමේගස් ෆෝම්ස් ගැන මම මෙන්න මේ වීඩියෝ එක ඔයාලට ටිකක් පැහැදිලි කරානේ. ඔය කාලේ යාට මිනිස්ටර් ඔෆ් මැජික් එකේ රැකියා අවස්ථාවක් ලැබුණා. ඒක බාර ගන්න කලින් සමර් වැකේෂන් එකට යා ගෙදර ගියා. ඒ අතර මැගෝනිගල් යාගේ අම්මට වැරදි තනම වරද්දගත්තා. අවුරුදු 18ක් වයස ඇති මිනර්වා මැගෝනිගල්ට ඩූගල් මැග්‍රෙගර් කියන මගල් පිරිමි ළමයව මුණ ගැහුණා. මිනර්වා දන්නේම නැතුව ඒ පිරිමි ළමයට මුළු හදවතින් ආදරය කරන්න පටන් ගත්තා. මිනර්වාගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි එයා මනසට වඩා හදවත කියන දේ අහලා තීරණයක් ගත්තේ. සමර් වැකේෂන් එක අවසානයේ ඩූගල් මැගෝනිගල්ට විවාහ යෝජනාවක් කරා. එයා ඒ ගැන දෙපාරක් නොහිත එකඟ වුණේ එයාගේ හිතේ තිබුණු ආදරය නිසාමයි. ඒ වුණාට එදා රෑ මැගෝනිගල් සතුටින් ගෙදර ගිහින් ඩූගල් එක්ක තමන්ගේ අනාගතය ගැන සිහිනමවමින් කල්පනා කරා. ඒත් එතනදී යාට තේරුණා එයාගේ ජීවිතෙත් තමන්ගේ දෙමව්පියන්ගේ විවාහ ජීවිතය වගේ වෙයි නේද කියලා. මැගෝනිගල්ට තේරුණා ඒකින් එයාගේ ඔක්කොම බලාපොරොත්තු හීන බිඳලා සතහටම එයාගේ මායා හැකියාව හංගගෙන ඉන්න වෙනවා කියලා. කවදා හරි ඒ දෙන්නට ලැබෙන දරුවන්ටත් බොරු කියන්න බොරු කරන්න උගන්වන්න වෙනවා කියලා. මැගෝනිගල්ගේ මායා හැකියාව ගැන දැම්ම ඩූගල්ට කිව්වොත් ඒකෙන් ස්ටැටියුට් ඔෆ් සීක්‍රසි එකට හානි වෙලා යාට මිනිස්ට්‍රිකි රස්සාව පවා නැති වෙනවා. මේ දේවල් හිතේ තත් කරගෙන මැගෝනිගල් ඊළඟ දවසේ උදේම ඩූගල්ගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළා. දෙන්නගෙම හිත හොඳටම පෑරුණත් මැගෝනිගල් දැනගෙන හිටියා මේ දේ මේ දෙන්නටම තමයි හොඳක් සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මිනිස්ට්‍රිකේ වැඩ කරන්න යා ලන්ඩන් වලට ආවත් හදවත බිඳුණු මිනර්වාට ලන්ඩන් වල ගෙදරවත් මිනිස්ට්‍රියකවත් සතුටක් ගෙනාවේ නැහැ. ඒ වුණාට යාට වඩා වයසින් ටිකක් වැඩිමහල් බොස් කෙනෙක් වුණු එල්ෆින්ස්ටන් යෝකට්ටන යා ගොඩක් ගරු කරා. ඒ තමන්ගේ මගල් තාත්තට ආදරය කරන පළමු ආදරය විදියට මගල් පිරිමි ළමයෙකුට ආදරය කරපු මැගෝනිගල් එයා එක වැඩ කරන අනිත් අයට නම් කැමති වුණේ නැහැ. මොකද ඒ අය මගල් සහ මගල් බෝන්ස්ලට විරුද්ධ අය නිසා. ඒ කොහොම වුණත් මැගෝනිගල් යාගේ රහසාවට ගොඩක් දක්ෂව ඒ ගැන සීරියස් අරන් වැඩ කරපු නිසා අවුරුදු 2ක් ඇතුළත එයාට ප්‍රමෝෂන් එකක් පවා ලැබුණා.
ඒත් මැගෝනිගල් එක ප්‍රතික්ෂේප කරා. මේ අතරේ මැගෝනිගල් හොග්වර්ඩ්ස් වල ගුරු තනතුරකට රැකියා අවස්ථාවක් තියෙනවද කියලා එයාගේ බකමූණව යවල හෙව්වා. එය කීපයක් ඇතුළතම මිනර්වා මැගෝනිගල්ට ඇල්බස් ඩම්බල්ඩෝ විෂය බාර ගුරුවරයා හැටියට ට්‍රාන්ස්ෆිගරේෂන් ගුරුපත්වීමක් කෙව්වා. හොග්වර්ඩ්ස් වලට ආව මැගෝනිගල් තමන්ගේ රැකියාව අකුරටම ඉටු කරා. හරිම ස්ට්‍රික්ට් වුණත් ළමයන්ගේ ආදරය ගෞරවය දිනා ගන්න එයාට පුළුවන් වුණා. මේ කාලේ ප්‍රොෆෙසර් ඩිපර්ට්ගෙන් පස්සේ ඇල්බස් ඩම්බල්ඩෝ හෙඩ්මාස්ටර් තනතුරට පත් වුණා. මැගෝනිගල් එයාගේ පවුලේ අයගේ වගේම ඩූගල්ගේ ඡායාරූපයක් ඇතුළු මතක සමර පුංචි පෙට්ටියක ලොක් කරලා එයාගේ කාමරේම තියාගෙන හිටියා. ඔන්න ඔය අතරේ තමයි මැගෝනිගල්ගේ අම්මගෙන් එයාට පණිවිඩයක් ආවේ. ඒ තමයි ඩූගල් වෙන ගෑනු ළමෙක් සමග විවාහ වුණා කියලා. මේ වගේ දවසක් එන බව දැනගෙන හිටියත් එයාට මේ පණිවිඩය රිදුණු හිත තව පෑරුවා වගේ දැනුණා. දවසක් මැගෝනිගල් හවස් වරුවේ ක්ලාස් රූම් එකකදී තනියම අඬද්දි ඇල්බස් ඩම්බල්ඩෝ එතනට ආවා. මේ වෙලාවේ එයා ඩම්බල්ඩෝට එයා උපන්දා ඉඳන් උණු දුක් පසුතැවිලි හැම දෙයක්ම ගැන කිව්වා. මැගෝනිගල්ව සංසපු ඩම්බල්ඩෝ ඩම්බල්ඩෝගේ ජීවිත කතාව එයාට කිව්වා. තමන්ගේ නංගි ඇරියානා මියගිය විදිය, ඒ සිද්ධිය ගැන එයා වග කියන්න ඕනි කියලා තමන් හිතන විදිය ඇතුළු හැම දෙයක්ම ඩම්බල්ඩෝ මැගෝනිගල්ට කිව්වා. ඒ දවසින් පස්සේ ඇල්බස් ඩම්බල්ඩෝ සහ මිනර්වා මැගෝනිගල් ගුරු ශිෂ්‍ය එකට වැඩ කරන ගුරුවරු විතරක් නෙවෙයි තමන්ගේ හිත ගැඹුරින්ම රිදුම් දෙන ජීවිත කාලෙම තිබුණ සහ තියෙන ප්‍රශ්න බෙද හදාගන්න එකිනෙකාට ගෞරව කරන හොඳ යාළුවෝ දෙන්නෙක්ගේ බැඳීමක් බෙදාගත්තා. හොග්වර්ඩ්ස් වල උගන්නන කාලය අතරතුර මිනර්වා මැගෝනිගල් ග්‍රිෆින්ඩෝ හවුස් එකේ ප්‍රධාන ආචාර්යවරිය බවට පත් වුණා. මේ කාලයේ වෙද්දි තියා මිනිස්ට්‍රි ඔෆ් මැජික් එකේ වැඩ කරන කාලේ හිටපු එල්ෆින්ස්ටන් යූකට් එක්ක හොඳින් කන්ටැක්ට්ස් තියාගෙන හිටියා. දවසක් මිනර්වා මුණ ගැහෙන ආව එල්ෆින්ස්ටන්. එයා මෙච්චරකල් හිතේ හංගාගෙන හිටියත් මිනර්වා මැගෝනිගල්ට ආදරේ කියලා හෙළි කරා. ඒ වගේම එයා මැගෝනිගල්ට විවාහ යෝජනාවක් විදියට ප්‍රපෝස් නොත් කළා. ඒ තවමත් ඩූගල් නිසා හිත වේදනාවෙන් හිටිය මිනර්වා යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඒත් එල්ෆින්ස්ටන් ටිකටම මිනර්වාට ආදරය කරා. කොච්චර ප්‍රතික්ෂේප කළත් එයා ටිකටම තමන්ගේ ආදරය මිනර්වාට පෙන්නවා. ඒ ගැන එයා ප්‍රකාශ කළා. පළවෙනි විසඩින් ඕ එක පටන් ගත්තම ඩම්බල්ඩෝට හරිම පක්ෂපාතී වුණත් මැගෝනිගල් ඕඩර් ඔෆ් ෆීනික්ස් එකට නම් බැඳුනේ නැහැ. මොකද මිනිස්ට්‍රියකට වැඩ කරපු කෙනෙක් හැටියට එයාට පෞද්ගලිකව හිතුණා මේ සංගමය පිහිටවීමෙන් මිනිස්ට්‍රියකට ද්‍රෝහි වීමක් වෙයිද කියලා. හැබැයි ඕඩර් ඔෆ් ෆීනික්ස් එකේ නැති වුණත් මිනර්වා මැගෝනිගල් රැවල් ගණනාවක් පුරාම තමන්ගේ ඇනිමේගස් ෆෝම් එකකින් ඉඳගෙන වෝල්ඩෙමෝට් සහ එයාගේ අනුගාමිකයන් යන ඩෙත් ඊටර්ස්ලා ගැන ඔත්තු බලලා ඩම්බල්ඩෝ ඇතුළු ඕඩර් එකට ඇවිත් කිව්වා. මැගෝනිගල්ගේ පහළම මල්ලි රොබර්ට් ජූනියර් පළවෙනි විසඩින් වෝයිකේදී ඩෙත් ඊටර්ස්ලා තින් මිය ගියා. මේ ගැන දුක් වේදනාවෙන් කල් ගෙවද්දී මැගෝනිගල්ට අම්ම තවත් පණිවිඩයක් එව්වා. ඒ තමයි මගල්ස්ලාට වෛරෙන් මගල්ස්ලා කණ්ඩායමක් ඩෙත් ඊටර්ස්ලා මරද්දී ඒ අතරේ ඩූගල්නොත් බිරිඳ සහයාගේ දරුවත් මිය ගියන් කියලා. මේ පුවතින් තව තවත් මානසිකව වැටුණත් මිනර්වා අන්තිමට එයාගේ පළමු ආදරය වෙන ඩූගල් මැග්‍රෙගර්ගේ මතකයෙන් මිදෙන්න මේක උදව්වක් කරගත්තා. මීට පස්සේ වෝල්ඩෙමෝට් පළවෙනි වතාවේ පැරදිලා පැනලා ගියාට පස්සේ ආයෙත් එල්ෆින්ස්ටන් මිනර්වාට ආදර යෝජනාවක් ගෙනවම අන්තිමට එයායකට එකඟ වුණා. මෙන්න මේ කාලයේදී තමයි මිනර්වා මැගෝනිගල් හැරි පොටර්ව බාර දෙන්න යන ඩර්ස්ලිලා ගැන ප්‍රිවට් ඩ්‍රයිව් එකේ ඉඳන් සෝදිසියෙම හිටියේ. එයාට තේරුණා එයා දැකලා තියෙන නරකම ජාතියේ මගල්ස්ලා තමයි ඩර්ස්ලිලා කියන්නේ කියලා. ඉතින් ඩම්බල්ඩෝ දුරදිග බලලා මේක තමයි ගන්න හොඳම තීරණය කියලා කිව්වා. Albus, do you really think it's safe? Leaving him with these people. I've watched them all day. They're the worst sort of muggles imaginable. They really are. The only family he has. හැරිව බාර දුන්නට පස්සෙත් මැගෝනිගල් එයාගේ ඇනිමේගස් ෆෝම් එකකින් ඇවිත් සැරින් සැරේම හැරිව බලලා ගියේ එයාට කරදරයක් නෑ නේද කියලා තහවුරු කරගන්න. මේ අතරේ එල්ෆින්ස්ටන් මැගෝනිගල් හොග්වර්ඩ්ස් වලට ආයෙත් ආවට පස්සෙත් එයාලා දෙන්නට හොග්ස්මීඩ් වලින් ගයක් ගත්තා. එතකොට මැගෝනිගල්ටත් හොග්වර්ඩ්ස් වලට යන්න ලේසියි නේ.
දෙන්නා විවාහ වුණාට පස්සේ මිනර්වා මැගෝනිගල් තීරණය කරා සැමියාගේ වාසගම පාවිච්චි කරනවා වෙනුවට දිගටම තමන්ගේම මිනර්වා මැගෝනිගල් කියන නම තියාගන්න. හර්මයිනි ග්‍රේන්ජර් නුත් රොන් වීස්ලි සමග විවාහ වුණාට පස්සේ තමන්ගේ වාසගම තියාගත්තනේ. අන්න ඒ නිසායි හර්මයිනියන් රොන්ගේ ළමයින්ගේ නම් රෝස් ජී වීස්ලි සහ හියුගෝ ජී වීස්ලි වෙන්නේ. ඒ කියන්නේ රෝස් ග්‍රේන්ජර් වීස්ලි සහ හියුගෝ ග්‍රේන්ජර් වීස්ලි. කොහොමනත් මැගෝනිගල් මෙහෙම කරාම ගොඩක් අය පුදුමුණා. මොකද ඒකෙන් මිනර්වා මැගෝනිගල්ට මිනර්වා යූකොට් කියන පියෝ බ්ලඩ් වාසගම අරගෙන පියෝ බ්ලඩ් කෙනෙක් වගේ ඉන්න තිබුණු අවස්ථාවනිය ප්‍රතික්ෂේප කළේ. මේ හැම දෙයක්මත් එක්ක ඒ දෙන්නගේ විවාහ ජීවිතය හරිම සාර්ථක වුණා. එයාලා දෙන්නම හරි ආදරෙන් සතුට පිරුණු කාලයක් ගත කරා. තමන්ටම කියලා දරුවෝ නොහිටියත් මිනර්වාගේ මල්ලිගේ දරුවෝ නිතරම මැගෝනිගල් යූකොට් ගෙදරට ආවා. මේ කාලය මිනර්වා මැගෝනිගල්ගේ ජීවිතේ සතුටම කාලය කිව්වොත් හරි. ඒත් ඒ සතුට ලොකු කාලයක් තිබුණේ නැහැ. දරුණු විෂ ගණයට අයත් වෙන ටෙන්ටකියුලා කියන මායා ශාකයට අහු වෙලා මිනර්වා මැගෝනිගල්ගේ ආදරණීය සැමියා එල්ෆින්ස්ටන් යූකොට් ජීවිතයෙන් සමුගත්තා. ආයෙත් වතාවක් මිනර්වා හොඳටම හිතින් කඩා වැටුණා. මේ කපල් එක අඳුරන හැමෝම මේ ගැන දුක් වුණා. මතකයන් පිරුණු හොග්ස්මීඩ් ගෙදර මැගෝනිගල්ට තව දුරටත් තනියම නම් ජීවත් වෙන්න හිත ඉඩ දුන්නා. ආයෙත් හොග්වර්ඩ්ස් වලට එයාගේ කාමරේ තනියම ජීවත් වෙන්න මැගෝනිගල් ආවා. එයා හොග්වර්ඩ්ස් වල දරුවන්ට උගන්වන්නම තමන්ගේ මුළු හිතමයි යදෙව්වා. ඒත් ගොඩක් අයට නම් මේක තේරුම් ගන්න හරි අමාරු වුණා. කොහොම වුණත් 1991 දී ඩම්බල්ඩෝ ෆිලොසොෆර්ස් ස්ටෝන් එකේ ආරක්ෂාවට ඒක හොග්වර්ඩ්ස් වලට ගේන්න තීරණය කළාම මැගෝනිගල් තමයි යෝධ චෙස් ඉත්තන් ට්‍රාන්ස්ෆිගරේෂන් හරහා පණ ගැන්නුවේ. මෙන්න මේ අවුරුද්දෙම තමයි යා නිතරම හොයලා බලපු දරුවා හැරි පොටර් හොග්වර්ඩ්ස් වලට ආවේ. හැරි තේරුණෙත් මැගෝනිගල්ගේ හවුස් එකටමයි. ග්‍රිෆින්ඩෝ ක්විඩිච් මැච් එකේදී ස්ලිදරින් පරාජය කිරීමේ පරමාර්ථය නිසාම මැගෝනිගල් පළවෙනි වසරේ ශිෂ්‍යයෙක් වෙන හැරි පොටර්ව ග්‍රිෆින්ඩෝ ක්විඩිච් ටීම් එකට තෝරගත්තේ හැරිට දක්ෂ ලෙස මේක ප්ලේ කරන්න පුළුවන් බව දැක්ක නිසා. I have found you a seeker. ඒ වගේම ග්‍රිෆින්ඩෝ ටීම් එක වෙනුවෙන් ඒ කාලයේ තිබුණු වේගවත්ම බ්‍රෝම් ස්ටික් එක වෙන නිම්බස් 2000 එකකුත් මැගෝනිගල් හැරිට දුන්නා. පොඩි කාලේ ඉඳන් දුරින් ඉඳන් හැරි ගැන ආදරෙන් බලාගත්තත් නිසි වෙලාවට නිසි දඬුවම කරන්නත් ප්‍රොෆෙසර් මැගෝනිගල් දෙපාරක් හිතුවේ නැහැ. කොච්චර තමන්ගේ හවුස් එකට ආදරේ වුණත් එයා අසාධාරණ ගුරුවරියක් නෙවෙයි කියන එක අපිට දිගින් දිගටම මැගෝනිගල් ඔප්පු කරා. 50 points will be taken. 50 Chamber of Secret එක විවෘත කරලා කියලා පණිවිඩය ලැබෙද්දි ඩම්බල්ඩෝ එනකන් මැගෝනිගල් తాවකාලිකව හෙඩ් මිස්ට්‍රස් බවට පත් වෙලා හිටියේ. I'm afraid this is the end of Hogwarts. ඒත් වාසනාවකට රන් ඇන් හැරි ජිනීව බේරගෙන ඩම්බල්ඩෝ හොග්වර්ඩ්ස් වලට ආවම මැගෝනිගල් සුපුරුදු පරිදි යාගේ ට්‍රාන්ස්ෆිගරේෂන් ගුරුතනතුරු හොබවන්න බාරගත්තා. ඊළඟ අවුරුද්ද වෙද්දි හර්මයිනිගේ කාලසටහන එක්ක ප්‍රොෆෙසර් මැගෝනිගල් එයාට ටයිම් ටර්න් එකක් මිනිස්ට්‍රියෙන් ගෙන්නලා දුන්නා. හැරිට කොච්චර ආදරේ වුණත් ඒ ආදරය නිසාම නීති රීති වලට පිටින් වැඩ නොකරන්නත් මැගෝනිගල් වග බලාගත්තා. හැරිගේ බ්‍රූම්ස්ටික් එක කැඩුනම ඒ කාලය වෙද්දි නිම්බස් 2000 වලටත් වඩා හොඳ ෆයර්බර්ඩ් බ්‍රූම්ස්ටික් එකක් හැරීට නිර්නාමිකව ලැබුණා. ඒත් හර්මයිනි නිසා මැගෝනිගල්ට හිතුණා මේක එවලා තියෙන්නේ සිරියස් බ්ලැක් තමයි කියලා. ඉතින් ඇස්කබාන් වලින් පැනලා ආව සිරියස් හැරීට අනතුරක් කරන්න තමයි මේක එවලා තියෙන්නේ කියලා හිතලා මැගෝනිගල් ඇතුළු තවත් ප්‍රොෆෙසර්ස්ලා බ්‍රූම්ස්ටික් එක චෙක් කරලා බැලුවම ඒක කිසිම හානියක් වෙන්න තිබුණේ නැහැ. හතරවෙනි අවුරුද්දේදී හැරිව ට්‍රයිවිසර් ටෝර්නමන්ට් එකට සෙලෙක්ට් වුණාම ඩම්බල්ඩෝ එක මැගෝනිගල් නොත් ඊට විරුද්ධ වුණා. Do nothing. Offer him up as bait. Potter is a boy, not a piece of meat. දෙවනි වතාවටත් වෝල්ඩමෝට් ආවම ආයිත් විසිරිංගෝ එකක් පටන් ගත්තා. ඩම්බල්ඩෝට පක්ෂපාතීව ආයිත් ඕඩර් ඔෆ් ෆීනික්ස් එක එකතු වෙද්දී මැගෝනිගල් ඉක්මනින් මෝඩර් එකට වැදුණා. ඊළඟ ටර්ම් එකේදී වෝල්ඩමෝට් ආයිත් ඇවිල්ලා කියලා පිළිගත්තේ නැති මිනිස්ට්‍රියෙන් ඩොලරස් අම්රිච් හොග්වර්ඩ්ස් වලට එව්වා. මැගෝනිගල් කිසිම පැකිලීමක් නැතුව අම්රිච්ට විරුද්ධව නැගී සිටියා. මිනර්වා Not at all, Dolores. හැරිලා හදපු ඩම්බල්ඩෝස් ආමියක ගැන
ඩම්බල්ඩෝට චෝදනා ආවම මැගෝනිගල් ඒ ඕරස්ලත් එක්ක සටන් කරන්න උනත් සූදානම් වෙනුයි හිටියේ. ඒ ඩම්බල්ඩෝ කිව්වා ඩම්බල්ඩෝ පොඩි කාලයකට හොග්වර්ඩ්ස් වලින් ගියාම මැගෝනිගල්ට තමයි හොග්වර්ඩ්ස් බලා ගන්න හැකියාව තියෙන්නේ කියලා. ඒ නිසා තමයි මේ දෙයින් මැගෝනිගල් ටිකක් ඈත් වෙලා හිටියේ. ඒත් ඒ ඔක්කොම නොසලකා අම්බ්‍රිජ් හෙඩ් මිස්ට්‍රස් තනතුරට ආවනේ. ඒ අවුරුද්ද අවසානයේ හැග්‍රිඩ් මිනිස්ට්‍රියකින් අරන් යන්න ආව එක ගැන මම හැග්‍රිඩ්ගේ වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරානේ. අන්න එතනදී මැගෝනිගල් තමයි හැග්‍රිඩ් වෙනුවෙන් හිටියේ. ඒත් ඕරස්ලගේ පහරදීම් වලින් මැගෝනිගල්ට දරුණු විදියට හානි වුණා. මේ නිසා මායා රෝහලක් වෙන සෙන්ට් මංගෝස් හොස්පිටල් එකේ එයා ප්‍රතිකාර ගන්න නතර කරා. මැගෝනිගල්ගේ හොඳම යාළුවෙක් වුණු ප්‍රොෆෙසර් ස්ප්‍රවුට් කිව්වා ළමයින්ගේ ජීවිතය අනතුරට ලක් වෙන නිසායි මම නිහඬව ඉන්නේ. මේ වගේ නීච බියගුළු වැඩවලට මිනිස්ට්‍රියකට එරෙහිව එයා නැගී සිටිනවා කියලා. ටර්ම් එක අවසන් වෙනකම් මැගෝනිගල් ප්‍රතිකාර යටතේ හිටියා. එයා ආයෙත් හොග්වර්ඩ්ස් වලට එද්දිත් හොඳටම හොඳ වෙලා තිබුණේ නැහැ. ඊළඟ අවුරුද්දේ ඩෙත් තීටර්ස්ලා නිසා අපිට අපේ ඇල්බස් ඩම්බල්ඩෝව අහිමි වුණා. බැටල් ඔෆ් ඇස්ට්‍රොනොමි ටවර් එකේදී මැගෝනිගල් හිත දැඩි කරගෙන සටන් කරා. ඇලෙක්ටෝ කැරෝ එක්ක සටන් කරද්දී දක්ෂ මැගෝනිගල් එක්ක සටන් කරලා බේරෙන්න යා පැනලා දිව්වා. ඩම්බල්ඩෝගෙන් පස්සේ හොග්වර්ඩ්ස් හෙඩ් මිස්ට්‍රස් තනතුර මැගෝනිගල්ට බාර වුණත් ඩෙත් ටීටර්ස්ලගේ බලපෑමෙන් ප්‍රොෆෙසර් ස්නේප් තමයි හෙඩ් මාස්ටර් තනතුරට පත් වුණේ. ඒත් මැගෝනිගල් හැම විදියකින්ම ළමයින්ගේ ආරක්ෂාව සැලසුවා. එයා ඩම්බල්ඩෝස් ආමියකට පවා රහසිගතව උදව් කරා. හැරිලා රෙවන්ක්ලෝ ටවර් එකට ඇවිත් ඉද්දී හැරි කැරෝ සහෝදරිය සිහිසුන් කරවලා ඉන්විසිබිලිටි ක්ලෝක් එකෙන් හැංගිලයි හිටියේ. මැගෝනිගල් සහ කැරෝ සහෝදරිය ආවම කැරෝ කිව්වා වෝල්ඩ්මොට් කිව්වා හැරි රෙවන්ක්ලෝ ටවර් එකට ඇතුළු වෙන්න උත්සාහ කරයි කියලා. හැරි මොකටද රෙවන්ක්ලෝ ටවර් එකට එන්නේ? එයා ආයිති මගේ හවුස් එකට කියලා මැගෝනිගල් විශ්වාසෙන් කියලා කැරෝව මග අරගන්න හැදුවත් එයා වෝල්ඩ්මොට්ව ගෙන්නන්න හැදුවම මැගෝනිගල් කැරෝව වළක්වන්න හැදුවා. එතනදී කැරෝ මැගෝනිගල්ගේ මූණට කෙල ගැහුවා. එවැලෙම ක්ලොක් එක ගලවපු හැරි වොන්ඩ් එක අතට අරගෙන කිව්වා ඔයාට එහෙම නොකරන්නයි තිබුණේ කියලා. හැරිගේ ස්පෙල් එකෙන් කැරෝ සහෝදරයා උඩින් විසි වෙලා ගියා. ඒ වෙලාවේ මැගෝනිගල් කිව්වා පුළුවන් තරම් ඉක්මනටම හැරිට පැනලා යන්න කියලා. ඒත් හැරි කිව්වා නැහැ, එයා ඩම්බල්ඩෝගේ ඕඩර් එකකට අනුවයි හොක්රොක්සස් හොයන්නේ කියලා. පුදුමුණු මැගෝනිගල්, හරි එහෙනම් අපි වෝල්ඩ්මොට්ගෙන් හොග්වර්ඩ්ස් ආරක්ෂා කරන්න. ඔයා එතකන් මේ ඔබ්ජෙක්ට් එක හොයා ගන්න කියලා. It's good to see you too, Professor. Professor McGonagall, Professor Sprout සහ Professor Flitwick, Professor Snape Hogwarts වල ඉන්නවන්න සටන් කළා. බාල වයස් ශිෂ්‍යයන් Hogwarts වල ආරක්ෂිතව හංගලා. McGonagall කිව්වා නිසි වයසේ ශිෂ්‍යයන් කැමති නම් විතරක්, අවශ්‍ය නම් විතරක් සටන් කරන්න අවසර දෙනවා කියලා. හැරි ඩයඩම් එක හොයාගන්න කාලය ගන්නකම් McGonagall එයාට පුළුවන් තරම් හැම දෙයක්ම කරා. You do realize, of course, we can't keep up you-know-who indefinitely. That doesn't mean we can't delay him. And his name is Voldemort. Phileas, you might as well use it. He's going to try to kill you either way. අවසන් සටනේ මිනර්වා මැගෝනිගල් අති දක්ෂ විදියට සටන් කරා. බැටල් එක අවසානයේ එයා හොරස් ලග්හොන් සහ කිංස්ලි ෂැකල්බෝල්ට් එක්ක වෝල්ඩ්මොට් එරෙහිව සටන් කරා. ඊට පස්සේ හැරි ඉදිරිපත් වෙලා තමයි වෝල්ඩ්මොට්ගේ අවසානය සනිටුහන් කරේ. මේ නිසා මැගෝනිගල්ට ඕඩර් ඔෆ් මර්ලින් ෆස්ට් ක්ලාස් සම්මානයක් ලැබුණේ එයා හොග්වර්ට්ස් ඇතුළු මුළු මායා සමූහයටම කරපු උදාර සේවය අගය කරලා. Hogwarts is threatened. Man the boundaries, protect us. Do your duty to our school. මැගෝනිගල් කවදාවත් නොහිතපු විදියට එයාගේ රූපයත් චොකලට් ෆ්‍රොග්ස් කාඩ් වලට එකතු වුණා. හොග්වර්ට්ස් වලට ආව දහපටන් තමන්ගේ පාසල වෙනුවෙන් හැම දෙම කරපු මිනර්වා මැගෝනිගල් හොග්වර්ට්ස් හෙඩ් මිස්ට්‍රස් තනතුරට පත් වුණා. ඊට පස්සේ තමන් හැම තිස්සෙම විශ්වාස කරපු ආදි ශිෂ්‍ය නෙවිල් ලොන්ග්බොටම්ව හොග්වර්ට්ස් වල හර්බොලොජි ප්‍රොෆෙසර් විදියටත් එයා බාර ගත්තා. තමන් උපන්දා ඉඳන් දුක් කම් කටළු මැද කඳුළු තුහළු කරගෙන වැඩුණු මිනර්වා මැගෝනිගල් ඒ හැම දෙයක්ම සාර්ථකත්වය වෙනුවෙන් පාවිච්චි කරා. තමන්ට අවශ්‍ය වෙලාවට තමන්ටම කියලා ගොඩක් අය නොහිටියත් තමන්ගේ ශිෂ්‍යයන් වෙනුවෙන්, යාළුවන් වෙනුවෙන් නැත්නම් මුළු මායා ලෝකයම වෙනුවෙන් වුණත්
මිනර්වා මැගොන්ද ඕනම වෙලාවක ඉන්න බව ඇය අපිට තහවුරු කරා. ඉතින් අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලබන අඟහරුවාදා මේ වගේම වීඩියෝ එකක් අරගෙන එනකන් අදට මම ගිහින් එන්නම්. බයි.